බ්‍රල්ක්‍රීම්. ස්වාමීන් වහන්සේ දහස් නමකට බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය පිරිනැමීම අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්සමහරාම රජමහා විහාරස්ථානයේදී ඊයේ සිදු කෙරුණා. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ බුදු සාසනය ආරක්ෂා කරනවා සුරක්ෂා කරනවා කියලා වගන්තියක් දීනවා. ඒ වගන්තිය වහලා දුන්නේ පසුගිය ආණ්ඩු කාලේ. ඒක න කවුරක් කතා කරන්නේත් නැහැ. වගන්තියක් තියෙන බව දන්නේත් නැහැ. දැන් තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ නමින වගන්තියට අනුව ඉතාම විනිවිද භාවයෙන් යුක්තව මේ ලංකාවේ සීලෝම විහාරස්ථාන දිනු කරන්නට කැප වෙලා ඉන්නවා අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා. සම්බුද්ධ සාසනය එක්සත් ජාතිපක්ෂ තරම් කළ සේවාවක් කිසිම රාජ්‍යයක් පක්ෂයක් කරලා නැහැ. ඕකයි ඇත්ත. සජිත් ඇමතුමනි, ඔබතුමා මුදල් ඇමතුමාට කතා කරලා කියන්න. මට ඉල්ලුව මිලියන 90 මට 50ක් දීලා නෙමෙයි. ශාසනය දිනුනේ නම් මුදල් ඇමතුමා ඔබතුමා එක්ක බොහොම ගජ මිත්‍රයි මේඩිගේ. කරුණාකරලා මට මිලියන 90 දෙන්න කියන්න. මේ වියදම් වේදන් ඔක්කොම යනවා. ධාර්මික ඈත ස්වාමීන් වහන්සේ මේකට උත්සවයට වරමාන්න ඕන. මේ ඔක්කොට වේදා යනවා. ඒකටත් මේ මුදල් දෙක දෙන්න කියන්නේ කේන්ද්‍රී ගන්න නැතුව. මගේ පියාණන්ටත් චෝදනා කරා රටේ ජනාධිපතිවරයා වැඩිපුර පන්සල් යනවායි. පන්සල් යනවායි කියලා එතුමාට නමකුත් ගෙතෙව්වා. පුෂ්ප කුමාර. හැබැයි අපිට අහන්නට ලැබෙනවා අදටත් වැඩිය සම්බුද්ධ ශාසනය සුරකුණු කාලයක් තිබුණලු පහුගිය කාලේ. ඉතින් මම නම් දකින්නේ නැහැ එහෙම දෙයක් සිදු වුණයි කියලා. ඒ මන්ද අතිඋතුම් දලදා හාමුදුරු ඉදිරිපිට රේස් කාර් පැදපු යුගයක් ඒ යුගය. දලදා හාමුදුරු ඉදිරිපිට මගේ පියාණන් හදපු රන්වියන ඉදිරිපිට පිටරටින් නලගනාවියන් ගෙන්නලා සැනකෙලි පවත්වපු යුගයක් ඒ යුගය. මගේ පියාණන් දහම් පාසල් ගුරු සහතිකයට වෙනමම ලකුණු ප්‍රමාණයක් වෙන් කළා රජයේ රැකී රක්ෂා සම්මුඛ පරීක්ෂණවලදී. එදා ඒක එක පෑන් පහරෙන් අහෝසි කරා. බනින්න ගහන්න විවේචනය කරන්න වැඩියෙන් ශක්තිමත් වෙන කොට්ටාසයක් මේ ප්‍රේමදාස කියයි. හැම විවේචනයක් පාසා මම වැඩියෙන් වැඩ කරනවා. වැඩියෙන් අවදි වෙලා සිටිනවා. වැඩියෙන් කැප වෙනවා. වැඩියෙන් මහන්සි වෙනවා. වැඩියෙන් නිදි මරනවා. වැඩියෙන් බඩගින්නෙන් ඉන්නවා. වැඩියෙන් පිපාසෙන් ඉන්නවා. මගේ විශ්වාසය මැක්සිස්.